අයිබෝන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඩිජිටල් සර්ටිෆිකේට් සහ සර්ටිෆිකේෂන් ඔතොරිටි ගැන. ඊට කලින් ඔගොල්ලෝ මගේ ක්‍රිප්ටෝග්‍රැෆි වලට අදාළ පළවෙනි වීඩියෝ එක, ඒ කියන්නේ සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන්, ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් සහ පබ්ලික් කී, ප්‍රයිවට් කී එන්ක්‍රිප්ෂන් ගැන වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒකත් දැම්ම කියලා බලන්න. අපි දැන් බලමු ඩිජිටල් සිග්නේච් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. මම මෙතනදී ගත්තා බොබ් ඉන්නවා, බොබ් යවනවා ඇලිස්ට මැසේජ් එකක්, I will meet you tomorrow කියලා. එතකොට මෙන්න මේ යවන මැසේජ් එක, මේකත් බොබ්ගේ මේ වෙබ් බ්‍රවුසර් එකේ හරි නැත්නම් ඊමේල් යවන ඇප්ලිකේෂන් එකේ ඇතුළත මා වෙන්නේ. එතකොට මෙන්න මේ I will meet you කිය tomorrow කියන මැසේජ් එක මුලින්ම ඒකේ තියෙන හෑෂ් මෙතඩ් එකක් තියෙන, හෑෂ් කියලා මෙතඩ් එකක් තියෙනවා. එතන අපි සිංහලෙන් කියන්නේ පුරණය කියලා. මේකෙන් වෙන්නේ මේ හෑෂ් කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මේ අපි මොකක් හරි ඉන්පුට් එකක් දුන්නම්, මේකෙදී I will meet you tomorrow කියන එක දුන්නම මේ ෆන්ක්ෂන් එකට එයා අවුට්පුට් එකක් දෙනවා මෙන්න මේ වගේ කිසිම තේරුමක් නැති අකුරු සහ ඉලක්කම් ස්පෙෂල් කැරක්ටර්ස් වල එකතුවකින්. මේ එතකොට එක මැසේජ් එකකදී මේ වගේ කීපයක් එන්න පුළුවන්. මම එක පෙන්නන්න මෙතනදී මේ වගේ හතරක් පෙන්නුම් කරලා තියෙනවා. මේ එකක් අපි හඳුන්වනවා මැසේජ් ඩයිජෙස්ට් එකක් කියලා. ඉතින් මෙතන හතරක් තියෙන හින්දා මම මේක මැසේජ් ඩයිජෙස්ට්ස් කියලා මේ නම් කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් මේ වගේ අපිට කියවන්න පුළුවන් අකුරු ටිකක් තිබුණා. ඒක හෑෂ් කියන මෙතඩ් එකෙන්, يعني පූරණය කරාම මේ වගේ අපිට කියව ගන්න බැරි කොටස් කීපයක් ලැබුණා. ඒවල අපි කියනවා මැසේජ් ඩයිජෙස්ට්ස් කියලා. මේ හෑෂ් කරන ක්‍රමයක් තමයි මේ ෂා 256 SHA 256 කියලා කියන්නේ මේ හෑෂ් කරන විදියක්. එතකොට දැන් මෙන්න මෙහෙම හම්බුණානේ මේ මැසේජ් ඩයිජෙස්ට් එක. ඊට පස්සේ ඒකෙන් බොබ්ගේ ප්‍රයිවට් කී, අපි අර කලින් පාඩමේදී ඇසිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් වලින් ඉගෙන ගත්ත ප්‍රයිවට් කී, පබ්ලික් කී කියලා කී වර්ග දෙකක්. එතකොට බොබ්ගේ පුද්ගලික ඇතුලෙන් ප්‍රයිවට් කී එකෙන් මේක මේ ලැබිච්ච ඩයිජෙස්ට් එක ඛේතනය කරනවා. එතකොට නැවතත් අපිට කියව ගන්න බැරි ආකාරයේ අවුට්පුට් එකක් එනවා. ඒකට තමයි අපි කියන්නේ ඩිජිටල් සිග්නේචර් කියලා. ඊට පස්සේ මේ ඩිජිටල් සිග්නේචර් එක මේ මුල් මැසේජ් එකත් එක්ක අමුණලා යවනවා ඇලිස්ට. අපි දැන් හිතමු කිසිම ප්‍රශ්නයක් නැතුව, ඇත්තටම මේ අතරමැදි කවුරුවක්වත් ඇවිල්ලා මේ මැසේජ් එක වෙනස් කරන්න නැතුව ඇත්තටම මේ මැසේජ් එකම ඇලිස්ට ආවා කියලා. හරි, ඊට පස්සේ ඇලිස්ගේ කම්පියුටර් එකට ආවම ඒ මැසේජ් එක නැවතත් අර මැසේජ් පාට් එකයි ඩිජිටල් සිග්නේචර් එකේ පාට් එකයි දිගට කැඩෙනවා. ඊට පස්සේ මේ මැසේජ් පාට් එක නැවතත් අර වගේම බොබ්ගේ කම්පියුටර් එකේදී වුණා වගේම ඇලිස්ගේ කම්පියුටර් එකේදීත් ඒක හෑෂ් කියන මේ මෙකනිසම් එකට යටත් වෙනවා. ඒ කියන්නේ ඒක හෑෂ් වෙනවා. ඒකෙත් හෑෂ් වෙන්නේ මේ 256 වලින්, SHA 256 වලින්මයි. එතකොට මෙන්න මේ වගේම අපි හිතුවොත් දැන් මේ මැසේජ් එක මෙතනට ආවා කියලා ඒක හෑෂ් කරාමත් එන්නේ මෙන්න මේ වැලියු එකම මෙතනට එන්න ඕන. ඊට පස්සේ දැන් ඩිජිටල් සිග්නේචර් එක තියෙනවානේ මෙතනින් ආපු ඩිජිටල් සිග්නේචර් එක, ඒකත් වෙනස් වුනේ නැත්තම් දැන් මෙතනදී එන්ක්‍රිප්ට් කරේ ප්‍රයිවට් කී එකෙන්. එතකොට මේක නේද ඩීක්‍රිප්ට් කරන්න ඕනේ බොබ්ගේ පබ්ලික් කී එකෙන්. එතකොට මේ සිග්නේචර් එක බොබ්ගේ පබ්ලික් කී එකෙන් ඩීක්‍රිප්ට් කරාම අපිට ආයෙ එන්න ඕනේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ ආයෙ මෙන්න මේ වගේ මැසේජ් ඩයිජෙස්ට් ටිකක් ලැබෙන්න ඕනේ. ඒක තමයි මම මෙතන පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් ඩිජිටල් සිග්නේචර් එක ආපු එක ඩීක්‍රිප්ට් කරලා එන ඩයිජෙස්ට් එකයි මෙතනින් එන එක දෙකම සමානයි කියන්නේ ඇත්තටම මේ ඇලිස්ටර් බොබ්ගෙන් ලැබුණ පණිවිඩය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඇලිස්ටර් ලැබුණේ බොබ් එවපු මුල් පණිවිඩයම තමයි කියලා ඇලිස්ටර් තහවුරු කරගන්න පුළුවන්. ඔන්න බලන්න දැන් මැසේජ් එක තියෙනවා. ඒක හෑෂ් කරාම එන ඩයිජෙස්ට් එක තියෙනවනේ. ඒක තමයි මෙන්න මේක. දැන් මෙතනදී ඇත්තටම ඇලිස් දන්නේ නැහැ මේකම තමයි එන්නේ කියලා. මේක මොකද බොබ්ගේ කම්පියුටර් එකනේ මේක හැදෙන්නේ. මේක හැදෙන්නේ ඇලිස්ගේ කම්පියුටර් එකේ. ඉතින් ඊට පස්සේ ඔන්න මේක කරලා හෑෂ් වැලියු එකක් ගන්නවා ඇලිස්ගේ කම්පියුටර් එකෙන්. ඊට පස්සේ අර ඒක ඩිජිටල් සිග්නේචර් එකත් අනිත් පැත්තට ඩීක්‍රිප්ට් කරලා ඇත්තටම බොබ්ගේ බොබ්ට ලැබිච්ච මැසේජ් ඩයිජෙස්ට් එකම මෙතනදී ලබා ගන්නවා. එතකොට මේක තමයි ඇත්තටම බොබ්ට මුල් අවස්ථාවේදී ලැබිච්ච ඩයිජෙස්ට් එක වෙන්නේ. මැසේජ් එක වෙනස් කරා නම්, එක අකුරක් එක තිතක් හරි වෙනස් කරා නම් මේ හෑෂ් කරද්දී එන අගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට මේකයි මේකයි වෙනස් කියන්නේ ඇත්තටම මෙතන ලැබිච්ච මැසේජ් එක කවුරු හරි වෙනස් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි අපිට ඩිජිටල් සිග්නේචර් යටතේ කතා කරන්න තියෙන්නේ. දැන් අපි බලමු මේ බොබ් එවන මැසේජ් එක තුන්වෙනි පාර්ශ්වයක් ඉඳලා එයා වෙනස් කරලා යවනවා I will
meet you today කියලා. එහෙම වුණොත් මොකද බලමු වෙන්නේ. ඊට පස්සේ ඔන්න ඇලිස්සින් ඇලිස්ගේ කම්පියුටරේදී මේක කලින් වගේ මැසේජ් එක අහම මැසේජ් පාර්ට් එකයි ඩිජිටල් සිග්නේචර් එකයි දෙකට කැඩෙනවා. ඊට පස්සේ මෙන්න මේක මැසේජ් පාර්ට් එක වෙනම හෑෂ් කරලා බලනවා. එතකොට එයාට එනවා මොකක් හරි හෑෂ් වැලියු එකක්. ඊට පස්සේ ඩිජිටල් සිග්නේචර් එක අරගෙන මොකද මෙයා බොබ් ගෙන්නේ එනවා කියලා හිතන්නේ. එතකොට බොබ්ගේ පබ්ලික් කී එකෙන් ඩීක්‍රිප්ට් කරනවා. ඊට පස්සේ බොබ්ගේ පබ්ලික් කී එකෙන් ඩීක්‍රිප්ට් කරාම ඇත්තටම මෙයාද මේ අවස්ථාවේදී මේ තුන්වෙනි පාර්ශ්වය විසින් වෙනස් කරලා තියෙන මැසේජ් එක විතරයිනේ. ඩිජිටල් සිග්නේචර් එක කිසිම වෙනසක් කරලා නැහැ. එතකොට මේක බොබ්ගේ පබ්ලික් කී එකෙන් ඩීක්‍රිප්ට් කරාම ඇත්තටම මෙන්න මේ අගයම මෙතනට එන්න ඕන. හැබැයි මේ මැසේජ් එකයි වෙනස් නිසා මෙතෙන්දී ආපු හෑෂ් එක නෙමෙයි මෙතෙන්දී එන්නේ. ඊට සම්පූර්ණ හාත්පස වෙනස් හෑෂ් එකක් එනවා. එතකොට මෙන්න මේ හෑෂ් එකයි මැච් වෙන්නේ නැති හින්දා ඇලිස් තීරණය කරනවා. නැත්නම් ඇලිස්ගේ කම්පියුටර් එකේ තීරණය කරනවා මේ ඇවිල්ලා තියෙන බොබ් මුලින්ම ආපු මැසේජ් එක නෙමෙයි. ඒක මැද ඉඳන් කවුරු හරි වෙනස් කරලා තියෙන්නේ කියලා. හොඳයි. දැන් අපි බලමු මේ ඩිජිටල් සිග්නේචර්ස් වලට අදාළව මේ සර්ටිෆිකේෂන් ඔතොරිටි එක. සර්ටිෆිකේෂන් ඔතොරිටි කියන්නේ අපි හරියට නිකන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවක් වගේ තමයි මෙතනත් වෙන්නේ. මේකේ කොහොමද කාර්ය කියලා දැන් අපි බලමු. මේනම් මේ උසස් පෙළ තොරතුරු සංවේදන තාක්ෂණයට මේ අයිති වෙන්නේ නැති කොටසක් දැනට. නමුත් ඔයගොල්ලෝ ඊට පස්සේ කැම්පස් ගියාම හරිය IT ෆීල්ඩ් එකේ software engineer කෙනෙක් වගේ නැස්සාවක් කරනවා නම් වගේ මෙන්න මේ සංකල්පය දැන ගැනීම ඉතාම වැදගත්. මොකද මේ certification authority digital certificates දැන් බහුලම භාවිතා වෙන දෙයක් හින්දා. අර අපි කලින් කතා කරපු සිද්ධියේදී අපි නිකන් මොහොතකට හිතුවොත් කලින් උදාහරණෙම මම යනවා. ඒකෙදී අපි කතා කරේ බොබ් ඇලිස්ටේපු ලියුමක් ගැනනේ. එතකොට ඔය කොතන මේ ඔය සිද්ධිය වෙන්න කලින් අපි හිතුවොතින් අපි හිතමු මැක්ස් කියලා පුද්ගලයෙක් කොහොම හරි ප්‍රයිවට් කී එකකුයි පබ්ලික් කී එකකුයි ජෙනරේට් කරලා ඒ පබ්ලික් කී එක ඇලිස්ට ලැබෙන්න සලස්සනවා මේක මේ බොබ්ගේ පබ්ලික් කී එක කියලා. එතකොට එහෙම කියලා එහෙම හිතුවදින් අපි ඊට පස්සේ අර මැක්ස් කියන පුද්ගලයා මොකක් හරි අර එයාගේම මේ එයාගේ දැන් අර ව්‍යාජ බොබ්ට හදපු පබ්ලික් කී එකට අයත් ප්‍රයිවට් කී එකෙන් මොකක් හරි එකක් එන්ක්‍රිප්ට් කරලා එවුවදින් ඇත්තටම ඇලිස් ප්‍රයිවට් වෙනවා මේ ඇත්තටම බොබ් එවුවා කියලා. මොකද ඇලිස් හිතන් ඉන්නේ පබ්ලික් මැක්ස් එවපු පබ්ලික් කී එක ඇත්තටම මේ බොබ්ගේ පබ්ලික් කී එක කියලා. අන්න එතකොට මේ මැක්ස් කියලා අපි හිතපු පුද්ගලයාට පුළුවන් බොබ් වගේ ලිස්ට් පණිඩවන්න. මෙන්න මේ ප්‍රශ්නය නැති කරන්න තමයි මේ සර්ටිෆිකේෂන් ඔතොරිටි එකක් ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට ඇත්තටම මෙහෙම ආයතන තියෙනවා මේ වගේ ලියාපදිංචි කිරීම කරන. එතකොට අපි හිතුව බොබ්ට නම් ඒ ඩිජිටල් සර්ටිෆිකේට් එක මෙයාට සහතිකේ ගන්න ඕන නම් එයාගේ කම්පියුටර් එක ඇතුළේ අර වගේම පබ්ලික් කී එකයි ප්‍රයිවට් කී එකයි ජෙනරේට් කරලා මේ පබ්ලික් කී එක යවනවා ඩිජිටල් සර්ටිෆිකේෂන් යවනවා සර්ටිෆිකේෂන් ඔතොරිටිකට ඒ ආයතනයට දෙනවා. ඒකත් එක්කම ඒ කියන්නේ බොබ්ගේ සම්පූර්ණ නම ලියාපදිංචිය සමහරවිට NIC එක ඒ වගේ මේගොල්ලෝ ඉල්ලන විස්තර වගේක් තියෙනවා. ඒ ටිකත් එක්ක මේ පබ්ලික් කී එකත් අර කම්පියුටර් එක ජෙනරේට් කරගත්ත අකුරු ටිකත් මේ ඩිජිටල් මේ සර්ටිෆිකේෂන් ඔතොරිටික ලබා ගන්නවා. ඊට පස්සේ ඒක ලබාගෙන මේගොල්ලෝ ඇත්තටම තහවුරු කරගන්නවා මේ බොබ් තමයි මේ පුද්ගලයා මෙයාටම අදාළ ප්‍රයිවට් කී එකේ පබ්ලික් කී එක තමයි ඒගොල්ලන්ට හම්බුනේ කියලා. එහෙම හම්බුනට පස්සේ ඒගොල්ලෝ ඒ පබ්ලික් කී එකත් එක්ක මේ සර්ටිෆිකේට් ඩිජිටල් සර්ටිෆිකේට් එකක් බොබ්ට නිකුත් කරනවා. මේ ඩිජිටල් සර්ටිෆිකේට් එකට එක්ස්පයර් ඩේට් එක කියන්නේ කල් නිකුත්ීමේ දිනයක් පවා තියෙනවා. මේ යම්කිසි කාලවකවානුවකට විතරයි මේගොල්ලෝ මේ වග කියන්නේ මේක ඇත්තටම මේ බොබ්ගේ පබ්ලික් කී එක කියලා. මේක ඇත්තටම වෙන්නේ ඒකේ ඩිජිටල් සර්ටිෆිකේට් එකේ ප්‍රධාන වශයෙන් තියෙන මේ පබ්ලික් කී එක තමයි තියෙන්නේ. මේගොල්ලෝ වග කියන මේ පබ්ලික් කී එක බොබ්ගේම පබ්ලික් කී එක කියලා. හරි. එතකොට ඒ වගේම ඩිජිටල් සර්ටිෆිකේට් එක බොබ්ටත් තිය දෙනවා. ඒ වගේම නැත්නම් අන්තර්ජාලයේ ඒක ගන්න පුළුවන් තැනකින් ඒගොල්ලන්ගෙන් හරි තියා ගන්නවා. ඊට පස්සේ දැන් අපි අර කලින් උදාහරණ කරන බොබ් එවනවා මැසේජ් එකක් ඇලිස්ට. අර කලින් සිදු කරපු ක්‍රියාවලියම සිදු කරලා හෑෂ් කරලා එන්ක්‍රිප්ට් එයාගේ පබ් ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කරලා මෙන්න මේ වගේ ඩිජිටල් සිග්නේචර් එකක් අරගෙන මැසේජ් එකත් එක්ක අමුණලා ඇලිස්ට් එනවා. එතකොට මෙයාට කැමති නම් මේ ඩිජිටල් සර්ටිෆිකේට් එක එළිය ගන්න නැත්තම් මේකම මේ එළිය අන්තර්ජාලයේ ඇලිස්ට් හොයාගන්න බැරි කියලා මෙයාට හිතනවා නම් මේ පණිවිඩයත් එක්කම ඩිජිටල් සර්ටිෆිකේට් එකත් අමුණලා එවන්න පුළුවන්. මොකද ඩිජිටල් සර්ටිෆිකේට් එක හැටියට මේ අදාළ සර්ටිෆිකේෂන් ඔතොරිටි එක වග කියනවා මේක මේ බොබ්ගෙම පබ්ලික් කී එක කියලා. ඊට පස්සේ ඕන දැන් ඇලිස්ට් ආවම මේ මැසේජ් එක යා දෙකට කඩා ගන්නවා. මැසේජ් එක කොටස සහ
डिजिटल सिग्नेचर कोर्स वेनम इट वाज मम मम एके नंगत्ते केलीम एलिस ए अदाल मे सर्टिफिकेशन अथॉरिटी केम बॉब गे सर्टिफिकेट एक डिजिटल सर्टिफिकेट एक गन्नवा कियला मे उपकल्पना कला तमा ए कियन्ने अदाल मे सर्टिफिकेशन अथॉरिटी हरी इंटरनेट एके कोहरी तीन तनेकिन पब्लिकली अवेलेबल तनेकिन मे सर्टिफिकेट एक गन्नवा कियला तमा मम मेके उपकल्पना करे हरी ईट पास्से वेन मेसेज एक वेनवा तियनवा ए मेसेज एक अर कलिन उदाहरण वगेम हैश करला एलिस मेसेज डाइजेस्ट एक लबा गन्नवा ईट पास्से दैन मेतन अपि तियन डिजिटल सिग्नेचर एक तियन गलव गत्त कैल यट कैल ईट पास्से एक बोब्गे पब्लिक की एकें मैं डीक्रिप्ट करला बालना मुकद में बोब्गे प्राइवेट की एकें ने एन्क्रिप्ट करे तो मैं पब्लिक की एकें डीक्रिप्ट करला बालना मैं आटे लोगों शुअर का तीन ना मैं पब्लिक की एक हरी टम बोब्गे तमाई मुकद मैं का साहदिक की मैं आयते नहीं की मैं का साहदिक करला दिए ईट पास से दें उन्ने एक डिजिटल सिग्नेचर का डीक्रिप्ट करला गाना मैसेज डाइजेस्ट का එතකොට මේ මැසේජ් ඩයිජෙස්ට් එකයි මේ මැසේජ් ඩයිජෙස්ට් එකයි දෙකම සමාන වුණොතින් ඇලිස්ට බය නැතුව තහවුරු කරගන්න පුළුවන් මේ මැසේජ් එක ඇත්තටම බොබ් ගෙම්ම ආපු මැසේජ් එකක් කියලා. මෙන්න මේක තමයි සර්ටිෆිකේෂන් ඔතොරිටි එකේ ක්‍රියාකාරීත්වය සරලවම ඔයගලන්ට කියලා දෙනවා. හොඳයි. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ඩිජිටල් සර්ටිෆිකේට් සහ සර්ටිෆිකේෂන් ඔතොරිටි එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නදී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයට අදාළ සහ ඔයගොල්ලෝ එතනින් එහාට IT ඩිග්‍රී එකක් කරනකොට වුණත් වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මේ channel එකේ අපි ඉදිරියට ගේන්නම් බලාපොරොත්තු වෙනවා. දැනටමත් වීඩියෝ කීපයක් ඔයාලට මේ channel එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ වීඩියෝස් මග නොහැරෙන්න නරවන්න අපේ channel එක දැම්ම subscribe කරන්න. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.